ඒතර මේ අකුසලයක් විපාක දෙද්දීන ඕනා නිරතුරුවම සියලුම ධර්මතාවයන් අපිට සකස් කරලා දෙන්නේන ඕනා කුසලයේ ශක්තිමත් වෙන දිශාවට නෙමෙයි. තේන්නා? අකුසලයේ ශක්තිමත් වෙන දිශාවට. තේන්නා? අකුසලයේ ශක්තිමත් වෙන දිශාවට සකස් කරලා දෙන්නේ. ඒක අපි සියලු දෙනාගේම අකුසල් සංස්කාර. දැන් ඔබ මතුකලේ මේ මොහොතේ විහාරස්ථානවලට ආරාණ්‍යවලට කුටිවලට ගිහි පින්වතුන්ලාට ගිහිල්ලා දානේ පූජා කරන්න බෑ. ඒ නිසා ඒ වාට මුදල් තමයි යොමු කරන්නේ. නමුත් සමහර තැන් තියෙනවා මුදල් යොමු කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම සමහර පන්සල් ආරාණ්‍ය තියෙනවා මේ මොහොතේ බරපතල වූ දානමය හිඟතාවයන්ට පත් වෙලා තියෙනවා. තේන්නා? ඒකට එතනින් දෙපාර්ශවයම පීඩාවට පත් වෙනවා. තේන සංඝයා කියන පාර්ශවෙත් පීඩාවට පත් වෙනවා ගිහි දායක පින්වතුන්ලා කියන කාරණේ පීඩාවට පත් වෙනවා. ඒතොර අපි නිරේතුරුව මුදල් යොමු කරද්දී වියලි ආහාර යොමු කරද්දී අර දානයක් පූජා කර ගැනීමේදී තියෙවුතු සියතින් සකසා පූජා කිරීම ප්‍රණීතව පූජා කිරීම කියන ධර්මතාවයන් උත් අපිට වැළකෙනවා. තේන්න? ඒතොර ඒ නිසාම ආනිසංස පක්ෂය දුර්වල වෙනවා. ඉතින් දැන් අපි ඒකෙන් තේරු ගන්න ඕනා මේ අකුසලයේ තියෙනා වූ බයනක අකුසලේ තියෙනා වූ භයානක භාවය අපි තේරුම් අරගෙන නිරතුරුවම දැන් මං කියවනේ මේ අකුසලේ මෙතන කියන අකු සංස්කාර මායя කියලා. එහෙනම් මේක සංස්කාර මායя හැටියටමයි දකින්න. තේන්න? මේ සංස්කාර මායя මේසා ප්‍රබලයි මේසා බලවත් මේසා වියරුවක් කියලා අපි දකින්නවා. දැකලා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ ලැබෙන අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ගන්න. තේන්න? ලැබෙන අවස්ථාව මොකද අපි හැම වෙලාවම රජයේ පනවන නීති වලට යටත් වෙන්න එපා නෝන සංඝයා හැටියට අපි රජයේ පනවන නීති වලට යටත් වෙන්න ඕන රජයේ කියද්දි ගෙදරින් බැහැරට යන්න එපා කියලා අපිට ගිහි ජනතාවට කියන්න බෑ මට දානි ගේන්න කියලා තේන්න මට සකස් කරලා දානි ගේන්න කියලා අපිට කියන්න බෑ තේන්නා එනිසා නිරේතුරුවම අපි පවතිනා වූ නීති රීති වලට යටත් වෙන්න ඕන එතකොට එහෙම යටත් වෙලා නෝන නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ විපාක දෙන්නා වූ අකුසලෙන් නෝනා කෙසේ හෝ ශක්තිමත් කුසලයේ මතු කරගන්න. තේන්න? එනිසා ඔබ මුදල් ඇරියත් වියලි ආහාර ඇලියත් නොනා චේතනාව තුල ඔබ ශක්තිමත් වෙන්න. චේතනාව තුල. තේන්න? ඒ චේතනාව තුල ශක්තිමත් වෙද්දී නිරතුරුවම අපි කියමු ඔබ දානිට රුපියල් 2000ක් ඇරිය පන්සලට. නමුත් ඔබ ගිහිල්ලා පන්සලට බාර දීලා ආවා. තේන්නද? එහෙම නැත්නම් කෙනෙක් අතේ මුදල් ඇරියා. තේන එහෙම නැත්නම් දව තාක්ෂණික ක්‍රමවලනුත් මුදල් අරන ක්‍රම තියෙනවානේ එහෙම කොමාරි ඇරියා නමුත් එහෙම ඇරලා ඔබ දැස් දෙක පියාගෙන චේතනාවෙන් ඒක සුන්දර කුසලයක් බවට පත් කරගන්න දැස් දෙක පියාගෙන ඒ අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවිය සිහිපත් කරගෙන තේනල් ඒ උන්වහන්සේලාට සියතින් සකසා ප්‍රණීතව පූජා කළා වූ දානයක් බවට ඒකපත් කර ඔය මං චේතනාවනි සකස් කරගන්න ඕන තේනවා ඒ සුන්දර සංඝයාතන අපේ පන්සලේ ඉන ස්වාමින්වහන්සේලා දකින්න ආරාමේ ඉන ස්වාමින්වහන්සේලා දකින්න දැකලා නිරතුරුවම ඔබ රටේ පවතිනා වූ නීතිමය හේතුන් නිසා වියලි සලාක පූජා කළත් මුදල් යොමු කළත් නොනා තමන්ගේ දානය උදේ දානයක් නම් නැත්නම් දවල් දානයක් නම් ඒ උදෑසන දානය ගන්න වෙලාවේදී නිරතුරුවම මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබ පූජා කළා වූ මුදලින් ඒ වියලි ආහාර සිහිපත් කරගෙන ඒවෙන් සුන්දර දානයක් මනසින් සකස් කරලා නොනා ඒ සුන්දර දානය පූජා කරා වෙන කරන්න දෙයක් නැහැ තේන්න වෙන කරන්න දෙයක් නැහැ තේන්න මොකද අනිවාර්යයෙන්ම උන්වහන්සේලා ඔබලාට පින්පෙත් අනුමෝදන් කරනවා තේන්න දැන් අද උදෑසන මන් දානයක් වැළඳුවා නම් ඒක එක්කෙනෙක් ඇවිල්ලා පූජා කරපු දානයක් නමුත් මං ඒ දානේදි පින් අනුමෝදන් කරද්දී දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනා ඒතර කවුද මේ දැකබලා සතුටු වෙනවා කියන්නේ මේ මහත්තයා මට ඇවිල්ලා දානයක් පූජා කරනවා තනියම එන්නේ ඒතර මං පින් දෙද්දි කියනවා පින්වත් මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනාටත් කවුද? නෝනා අපි මෙතන දානේ පූ එක්කනේ පූජා කළත් පිනට කැමැති අමනුෂ්‍යයෝ පිනට කැමැති දෙවිවරු පිනට කැමැති සම්මැද්දෘෂ්ටික යක්ෂයෝ සිය ගණන් දාස් ගණන් මෙතන ඇවිල්ලා ඉන්න පුළුවන්. තේනවාද?
එතකොට එහෙනම් අපි මොකද්ද කියන්නේ දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනාට මේ තනි එක්කෙනෙක් ගිහි කෙනෙක් මගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ. එතකොට මම දැකබලා සතුටු වෙන්නා උදා. තේන්නද? දැන් ඔය අපි දාන මඩුවල පින්ඩපාත මඩුවල දන් පූජා කරන්න උදේට දානෙට ගියාට මොනෝනා ඒ වටා පිටාවේ අප්‍රමාණ අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒගොල්ලෝ දානේ හදාගෙන ඉන්නේ. ඒගොල්ලෝ දානේ හදාගෙන ඉන්නේ. තේන්නද? ඒගොල්ලෝ දානේ අරගෙන ඉන්නේ. අත්වල වාදන තිනවා මේව හදාගෙන ඉන්නේ. නමුත් ඒ අමනුෂ්‍යයෝ නෝනා මේ රැටත් එනවා. තේන්නද? ඔය රැටත් එනවා. තේන්නද? රැටත් සමාධියෙන් ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට පේනවා මේ අප්‍රමාණ අමනුෂ්‍යයෝ ඒගොල්ලෝ දානේ හදාගෙන රැ. මොකද අමනුෂ්‍යයෝ නෝනා මේ දානේ වළඳන වෙලා දන්නේ නැහැ. ඒක මිනිස්සු වෙන අපිනේ දන්නේ. තේන්නද? ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ රැටත් දානේ හදාගෙන එනවා. තේන්නද? රැටත් දානේ හදාගෙන එනවා. ඇවිල්ලා මේ වටේ ඉන්නවා මේ මේ සමාලලට පොරකන පොරකකා ඉන්නවා. එච්චරටම අමනුෂ්‍ය ලෝකේ පරදත්ත රූප ජීවි പ്രേත ඉන්නවා. එච්චරටම දන් දෙන්න කැමති නෝ. ගිහි ජීවිතවල දන් දීලා නමුත් ඒගොල්ලෝ මේ තෘෂ්ණාව නිසා පරදත්ත රූප ජීවිතයන ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට හොඳට ලැබෙනවා. තේන්නද? ඒකෝර දැන් මේගොල්ලෝ දන් දෙන්න එනවා. මේ රෑ 10ට 9ට ඉන්න අවස්ථාවක් නේනවා. තේන්නද? මං පුතේ දැන් හුඟක් වෙලාවට ඔය සමාධියට අදාළ දේවල් කියන්නේ නැහැ. මොකද අර අනුවන පින්වතුල්ලා බලවත් ආකාරයෙන් ඒවා විවේචනය කරනවා. ඒ ඇත්ත නැත්ත දන්නේ නැහැ. තේන දැන් මම මෙහෙම කිව්වාම අමනුෂ්‍යෝ රෑ 10ට ඇවිල්ලා දානි අරන් ඉන්නවා කිව්වම ඕක ගලපගන්නේ පුතේ අමනුෂ්‍යෝ ආමුද්‍රව වළඳන වෙලාව එහෙම විකාලේ දන්නේ නැහැ. මේ මිනිස්සු අමනුෂ්‍ය ලෝකෙනේ ඉන්නේ. නමුත් ඒගොල්ලෝ සාංශාරික පුරුද්දට ඒගොල්ලෝ එනවා. තේන්න? ඒගොල්ලෝ දන් දෙන්නේදී අපි කියන අනේ පුතේ උදේ පින්න පාත මඩුවට එන්න කියලා. තේන්න? එතකොට දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දානේ අර ඝන දානයක් නෙමෙයිනේ නෝන ඒගොල්ලන්ගේ දේ. ඒගොල්ලන්ගේ සියුම්නේ, ඒගොල්ලන්ගේ ශරීරත් සියුම්, ඒගොල්ලෝ ගන්නේවත් ආහාරත් සියුම්. මේක අපිට මේ ඝනව පෙන්වන්නේ නැහැ. තේන්නාද? ඒ නිසා අපි දාන බෙදෙන වෙලාවේ අප්‍රමාණ අමුස්සෝ ඒ දානෙට අත ගහන. තේන්න? ඔබ දාන එකක් අරන් ආපුවාම ඔබේ දානෙකට අත ගහන අප්‍රමාණ අමනුෂ්‍යයෝ ඉන්නවා. තේන්නාද? එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙන ආපු දාන බෙදනවා ඇති. තේන්නාද? මොකද මම කොයිලාකත් අමනුෂ්‍යෙක් පාත්‍රයට දාන බෙදනවා මම දැකලා නැහැ. තේන්නාද? ඒක අර සමාධිමත්වල සිත තීන අවස්ථාවල තමයි අපි ඒක දකින්නේ. මොකද පින්ඩපාත මඩුව ආපුවාම අපි ඒ අරමුණ තුලනේ ඉන්නේ. තේන්නාද? ඒතොර එවැනි අවස්ථාවකදී මම දැකලා නැහැ. නමුත් අපිට නොදැක්කට ඒගොල්ලෝ ඒක කරනවා. තේන්නා? ඉතින් නෝනා ඒ වගේ ඒ අමනුෂ්‍ය ලෝකේ තේන්නා? ඇත්තටම නෝනා මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අයට වඩා අමනුෂ්‍ය ලෝකේ දන් දෙන්න තරඟයක් තියෙනවා. තේන්න? පරදත්ත රූප ජීවි പ്രേත කොටක්. තේන්නා? දැන් මම මේ කියන එකට මට බලවත් ආකාරයෙන් චෝදනා කරයි. නමුත් නෝනා මම මේ ගිහි ජීවිතේ පින්වතුලා දැනගන්නයි කිව්වේ. තේන්නා? රෑ 10ට රෑ 9ට රෑ 11ට අර දානි අරන් එනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හිතේ දැන් දෙන්න පුළුවන් කියලා. තේන්න? ඒගොල්ලන්ට ඒ ධර්මතාවයන් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ නෝනා අපිට චේතනාන්විතව තේන්න දැන් මම දානය පූජා කරද්දී කවුරු හරි දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනා. ඒ කියද්දී මම දන්නවා කොච්චරයි දැකලා සතුටු වෙනවද කියලා. තේන්න? ඊළඟට ගම්වාසී රටවාසී සියලු දෙනා. තේන්න? එහෙම කියද්දී නෝනා ඔබට අවශ්‍ය නම් උදේ 7ට ලංකාවේ කොහේ හිටියත් අනේ මම දෙන්නා වූ පින්පෙත් සංඝයා හැටියට දෙන්නා වූ පින්පෙත් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක අනුමෝදන් වුණා. ඔබට ඒ පින තියෙනවා. තේන්න? ඔබට ඒ පින. එහෙනම් ඔබ සලාක ආහාර දීලා වියලි සලාක පන්සලට ඇරියා කියලා මුදල් පන්සලට ඇරියා කියලා ඔබේ දානයේ සුන්දර ආනිසංස පක්ෂයන් වළක්ව ගන්න එපා. තේන්නාද? ඒක වළක්වලා තියෙනවා අකුසලයේ විසින්. නමුත් ඔබ ඒක වළක්ව ගන්න ඕනේ නැහැ. අකුසලයට යට වෙන්න එපා. අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්න. තේනද? අකුසලේ යටපත් කරගෙන නැගී හිටින්. මොකද අකුසලේ යටපත් කරගෙන නැගී හිටින්නේ නම් ඔබ මුදල් පන්සල්ට ඇරියත් ගෙදර ඉඳන් හෙට උදේ නම් ඔබේ දානේ ඔබ මනසින් හිතන්න දැන් වෙලාව 6:00 මේ වෙලාවේ ඔබේ වියලි සලාකේ නැත්තම් මුදල සුන්දර දානයක් බවට පරිවර්තනය කරගෙන ප්‍රණීත සියතින් සකසාකු හැදුවා වූ දානයක් බවට චේතනාන්විතව සකස් කරගෙන අතීතේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා සිහිපත් කරගෙන වර්තමාන සංඝයාව සිහිපත් කරගෙන අනේ සාදු සාදු මං අද දවසේ මහා සංඝරත්නයට ඒ දානය පූජා කළා කියද්දී නෝනා ඔබ
අකුසලයේ යටපත් කරගෙන තේන්නා ඔබට විපාකයට එන අකුසලයේ යටපත් කරගෙන ඔබ ඒ කුසලයේ මතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙන තේන්නා ඒ නිසා නෝන අපිට ඒක කරන්න පුළුවන් ඒක චේතනාන්විතව ඒක සකස් කරගන්න තේන්නා මේ මොහොතේ මෙතන ඉඳගෙන මට පුළුවන් ගුවන්වැලි මහසය මෙතන ඉඳන් වන්දනා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ धर्मे अनागते दिवेला लोके अन्य हरि बिय करु तनक लोके मार्तिके वैटी लगी तेना मे लोके मार्तिके वैटिच वेला लोक नायक अंट दें कर අපිට අනුන්ට කියන්න බෑ අපිට රටේ නායකින්ට කියන්න බෑ කරන්න කියලා නමුත් ඔබ දක්ෂ වෙන්න තනි තනිව ඔබ මේ අකුසලය කුසලයක් බවට කලමනාකරණය කරගෙන අරන් යන්න එහෙම නැත්නම් ඕන මේ අකුසලය ඔබ තව තව ලෝභ ද්වේෂ මෝහයන් වැඩුවොත් ඔබ කොරෝනාවට අනුන්ට ඇඟිල්ල දික් කළා චෝදනා කළොත් ඔබ මේ නැව් ගිලෙනවා අපිට දීවර කර්මාන්තය කරන්න බෑ කියලා අනුන්ට චෝදනා කළා ඇඟිල්ල දික් කළොත් ඔබ මේ ගම් වතුර ගලනවා වැහි වහිනවා කියලා අනුන්ට චෝදනා කරලා එහෙ මේ මේ තියෙනා වූ පීඩාවන්ට චෝදනා කළොත් නෝනා ඔබ අකුසලයේ විසින් තව අකුසල් කරගත් කෙනෙක් බවට එච්චර වෙන කරන්න දෙයක් නැහැ තේන්නා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ගම් වතුරෙන් කර ළඟට ඔබ ගිලුණත් පුතේ නිරතුරුවම දකින්න මම මේ ගම් වතුරෙන් කර ළඟට ගිලුනේ මමම සංසාරයේ කළා වූ අකුසල් විපාකයක් මොනවාද අකුසල් විපාක පාරිසරික විනාශයන් තේනාද අපේ රටේ වෙන පාරිසරික විනාශයන් පේනවනේ නේ මොනසා පාරිසරික විනාශයක් සිද්ධ වෙලාද කියලා කරනවාද කියලා බලන්නකෝ තේන්නා කොච්චර දේවල් කරනවාද කියලා බලන්නකෝ වැලි ටික ගොඩ දාන එක පස් කඳු කපන එක මේ මහා අධි සංවර්ධනයක් නාමයෙන් නොනා බලවත් විනාශයක් කළා සමාජ ගමන් කරනවා තේන්නා අපි බලන්නේ අධි සංවර්ධනයේ නාමයෙන් ලබන කොමිස් මුදල විතරයි ඊට වඩා දෙයක් අපි බලන්නේ अनागते मनुष्य ධර්මය සම්දිත්තිකයි ධර්මයේ හිපස්සිකයි සුන්දරයි විවෘතව බබලනවා ඒ නිසා මේ මොහොතේ අර ගම් වතුරට අවු වෙලා ගහගෙන යන මිනිස්සෙක් මරණාසන්නව ගහගෙන යන මිනිස්සෙක් දැක්කත් අනේ ඒ මිනිස්සයාට නම් අසාධාරණයක් වෙලා නැහැ තේන්නාද අසාධාරණයක් වෙලා නැහැ ඔහේ මිනිස්සයා සංසාරේ කළා වූ පාරිසරික විනාශයන් නිසා අහිංසක මිනිස්සයෝ දාස් ගානක් නියන්නේ महासागरे සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය ආරක්ෂා කරගෙන මම ඉන්න. ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡභාවයේ ජීවිතයට එතු කරගෙන
මධ්‍යම ප්‍රතිපදාව තුල මම ජීවත් වෙන්නේ අකුසලයේ ස්වභාවය ලෝභ ද්වේෂ මෝහයන්ගේ ස්වභාවය සංස්කාර විරුවේ ස්වභාවය මං හොදට දන්නවා තේන්නාද සමාජයේ කොතනකවත් වැරද්දක් නැහැ තේන්නාද ඔබ යම් පීඩාවක් විඳිනවා නම් ඔබ යම් දුකක් විඳිනවා නම් ඔබට යම් විවේචනයක් එල්ල වෙනවා නම් කරුණා කරලා ගිහිල්ලා අර ගෙදර තියෙන කණ්ණාඩි මේසයේ ඉස්සරහා හිටගන්න ඔබ දකින්නේ ඔබේම ප්‍රතිබිම්බයයි කාටවත් චෝදනා කරලා වැඩක් එනිසා පුතේ මේ මොහොතේ මොනසා වියරු අකුසලයක් විපාක දුන්නත් ඒ ඔබම කරගත්තා වූ දෙයක් එනිසා කරුණා කරලා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ජීවිතේ ශක්තිමත් කරගන්න ගිහි පින්වතුන්ලා මහා සංඝරත්නය අපේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන් තුල අපේ ජීවිත ශක්තිමත් කරගන්න ඒ වගේම මේ රටේ ගෞරවනීය පාලක පින්වතා කරුණා කරලා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් සමාජයට පූර්වා දර්ශයන් දෙන්න තේනද සමාජයට පූර්වා දර්ශයන් දෙන්න ඒ පූර්වා දර්ශයන් දෙන්න ඔබ අදක්ෂණං අදින් පසුව හෝ නිවැරදි වෙන්නේ නැත්නම් නොනා ඒවැ අකුසල් නම් කවදාක්වත් මෙපමණයි කියලා අපිට කියන්න බැහැ මොකද ඔබ උතුම් නායකත්වයට පත් උනේ ඔබ සංසාරයේ කළා වූ කුසල් ධර්මයන් නිසාමයි ඒ නිසා ඔබ මුලින්ම ගරු කළ යුත්තේ සීලයටයි තේන්නා ඔබ මුලින්ම ගරු කළ යුත්තේ දාණයටයි ඔබ මුලින්ම ගරු කළ යුත්තේ මෛත්‍රියටයි ඒ එකකටවත් ගරු නොකර ඔබ සක්කාය දිට්ඨියට ගරු කරනවා නම් එහි විපාකයන් පුතේ කල්ප ගාන දීර්ඝයි කියන කාරණය ධර්මානුකූලව කියන්නේ